පෘෂ්ටිමත් පිරුණු ශරීරයක් පැවතීම කාන්තා පිරිමි දෙපාර්ශයටම ලබා දෙන අමුතුම ලස්සනක්. විශේෂයෙන්ම පිරිමි පාර්ශවය තම ශරීරයේ මස්පිඩු ශක්තිමත් වහ විශාලව වර්ධනය කර ගැනීමට දැඩි ආශාවක් දක්වනවා. මේ සඳහා ඔවුන් කාය වර්ධන ව්‍යායාමවල යෙදුණත් මස්පිඩු වර්ධනය කර ගැනීම සඳහා පෝෂණීය ආහාර අත්‍යවශ්‍ය වෙනවා. එම නිසා විශ්මලෝකයේ කණ්ඩායම විදිහට අපි හිතුවා ශරීරයේ මස්පිඩු වේගයෙන් වර්ධනය කරන ආහාර කීපයක් පිළිබඳව ඔබට තොරතුරු ගෙනෙන්න. ඔබත් හොඳ පෘෂ්ටිමත් ඇඟක් හදාගන්න උත්සාහ කරන කෙනෙක් නම් අද ඉඳන් මේ ආහාර හැකි තරම් ඔබේ කෑම වේලට එකතු කරගන්න. මොකද මේ ආහාර වලට පුළුවන් ඔබේ මස්පිඩු ශක්තිමත්ව වර්ධනය කරලා ඔබව සමාජයේ බොහොම ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් කරන්න. අංග 1. බිත්තර. බිත්තර තුල උසස් සත්වයේ ප්‍රෝටීන හා හිතකර මේදය විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේවාට අමතරව ශරීරයට අත්‍යවශ්‍ය B විටමින් වර්ග හා කොලීන් වැනි වැදගත් පෝෂක පදාර්ථද බිත්තර තුල අන්තර්ගත වෙලා තියෙනවා. බිත්තර තුල අඩංගු වෙන ප්‍රෝටීන් තුල විහිදුණු දාම ඇමයිනෝ අම්ල වර්ගයක් වන ලිසූන් තමයි වැඩි වශයෙන් අන්තර්ගත වෙන්නේ. මස්පිඩු වර්ධනය සඳහා මෙම ඇමයිනෝ අම්ල වර්ගය විශාල කාර්යභාරයක් ශරීරය තුල ඉටු කරන බව වෛද්‍යවරුන් පවසනවා. ඒ වගේම බිත්තර තුල අඩංගු වන්නා වූ B විටමින් වර්ග ශක්තිය නිපදවීම වැනි මස්පිඩු වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සහාය සේවා රාශියක්ම ඉටු කිරීම සිදු කරනවා. මේ නිසා උදෑසන ආහාර වේලට බිත්තර එක් කර ගැනීම මගින් ඔබට පහසුවෙන්ම මස්පිඩු වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේවි. අංක 2. සැමන් හා ටූනා මාළු. සමස්ත මිනිස් සෞඛ්‍ය නිරෝගී කර ගැනීමට හා මස්පිඩු වර්ධනය කර ගැනීමට සැමන් හා ටූනා මාළු කියලා කියන්නේ මේ ලෝකේ තියෙන තවත් හොඳම ආහාර වර්ග දෙකක්. සැමන් අවුන්ස 3ක යමන් නැත්තම් සැමන් ග්‍රෑම් 85ක තරම් ප්‍රමාණයක ප්‍රෝටීන් ග්‍රෑම් 17ක් ඔමෙගා 3 මේදාම්ල ග්‍රෑම් 2ක් හා ශරීරයට ඉතා වැදගත් B විටමින් වර්ග රාශියක් අන්තර්ගත වෙනවා. මස්පිඩු පෘෂ්ඨමත්ව වර්ධනය කර ගැනීම සඳහා ඔමෙගා 3 මේදාම්ල විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ අතරම කාය වර්ධන ව්‍යායාම් සිදු කරන කෙනෙකු විසින් සැමන් ආහාරයට ගැනීමෙන් මස්පිඩු වර්ධනය තවත් වේගවත් කර ගැනීමට පුළුවන්. ටූනා මාළු ග්‍රෑම් 85ක ප්‍රෝටීන් ග්‍රෑම් 20ක් හා විටමින් B12, නයසින් හා විටමින් B6 වැනි B විටමින් වර්ග රාශියකුත් බොහොම යහමින් අඩංගුයි. කාය වර්ධන ව්‍යායාමවල ඵලදායීතාවය ඉහළ නැංවීමට මේ විටමින් වර්ග ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ටූනා මාළු තුල ඉතා ඉහළ ඔමෙගා 3 මේදාම්ල ප්‍රමාණයකුත් අඩංගු වෙනවා. මස්පිඩුවල නිරෝගී හා වේගවත් වර්ධනයක් සඳහා ඔමෙගා 3 මේදාම්ල අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම වයසත් එක්ක ශරීරය දුර්වල වන වැඩිහිටි පුද්ගලයන්ගේ මස්පිඩු වැහැරියාම අවම කර මස්පිඩුවල පෘෂ්ටිමත්භාවය රැක ගැනීමට ටූනා මාළු කියලා කියන්නේ හොඳම ආහාරයක් ලෙසයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ. අංක 3. චිකන් බ්‍රෙස්ට්. චිකන් බ්‍රෙස්ට් කියන්නේ මස්පිඩු වර්ධනය කර ගැනීම උනන්දු කෙනෙක් අනුභව කළ යුතුම ආහාරයක්. පෝෂණවේදීන් පවසන ආකාරයට චිකන් බ්‍රෙස්ට් අවුන්ස 3ක ප්‍රෝටීන් ග්‍රෑම් 26ක් අන්තර්ගතයි. ඒ වගේම ක්‍රියාකාරීව සිටීම සඳහා අත්‍යවශ්‍ය B විටමින් වර්ගවන නයසින් හා විටමින් B6ද මේ චිකන් බ්‍රෙස්ට් වල අඩංගු වෙනවා. කායික ව්‍යායාම සිදු කරන කාලය තුළ ශරීර ක්‍රියාකාරීත්වයේ බිඳවැටීමට නොදී රැක ගැනීමෙන් මස්පිඩු වර්ධන වේගය උපරිම කිරීමට මේ විටමින් වර්ග තම දායකත්වයේ සපයනවා. වෛද්‍යවරුන් පවසන පරිදි චිකන් බ්‍රෙස්ට් වැනි ප්‍රෝටීන් සපිරි ආහාර ගැනීමෙන් ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය දහනය වීමත් සිද්ධ වෙනවා. අංක 4. මීකිරි. ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය තුළ රසවත් හා ගුණවත් කියන කෑම වර්ග අතර මේ මීකිරි විශේෂතනා ගන්නවා. මීකිරි තුළ ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් හා විටමින් B6, කැල්සියම්, යකඩ, ෆොස්ෆරස් වැනි සංඝටක බොහොමයක් අඩංගුයි. මීකිරි සතුව මස්පිඩු වර්ධනය සඳහා ඉතා ඉහළ පෝෂණ හැකියාවක් තිබුණත් පමණට වඩා අනුභව කිරීම සුදුසු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔබ ගන්නා ආහාර වේලට සරිලන ලෙස මේ අතුරුපස පමණ දැන ගැනීමෙන් සිරුරේ නිරෝගීතාවය හා පැවැත්ම ඔබට පවත්වාගත හැකියි. තවද මීකිරි මගින් බඩගින්න ඇතිවීම සහ බඩ පුරවා දැමීම නැති කරන අතර ශරීර ශක්තිය වැඩි කරලා කෑම අරුචිය වැනි තත්ත්වයන් මගහැරවීමත් සිදු කරනවා. මෙන්න මේ නිසා ශරීරයේ කෙට්ටු අයට පෘෂ්ටිමත් සහ මස්පිඩු වර්ධනය කර ගැනීම සඳහා භාවිත කළ හැකි හොඳම ආහාරයක් ලෙසයි මීකිරි හඳුන්වන්නට පුළුවන්. අංක 5. අලිගැට පේර. අලිගැට පේර කියලා කියන්නේ මිනිස් සෞඛ්‍යට හිතකර මේදය යහමින් අඩංගු වූ රසවත් පළතුරු වර්ගයක්. මාංශ පේශි පෘෂ්ටිමත්ව වර්ධනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක රාශියක්ම මේ අලිගැට පේර තුළ අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් අලිගැට පේර ගෙඩියක් තුළ කැලරි 322ක් අඩංගු වන අතර මේදය ග්‍රෑම් 29ක් හා තන්තු ග්‍රෑම් 17ක් අඩංගු වෙනවා. විශේෂයෙන්ම අලිගැට පේර තුළ අඩංගු වන්නා වූ හිතකර මේදය මගින් ටෙස්ටොස්ටරෝන් හෝමෝනය, වර්ධක හෝමෝනය වැනි හෝමෝන නිෂ්පාදනය වේගවත් කරනවා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස මස්පිඩු පෘෂ්ටිමත් වහා ශක්තිමත් වර්ධනයවීම සිදුවෙනවා. මෙන මේ නිසා ප්‍රධාන ආහාර සමග හෝ බිත්තර ඔම්ලට් හා සැන්විච් වැනි ආහාර සමග මිශ්‍ර කර අලිගෙට පෙර අනුභවයෙන් මස්පිඩු වේගෙන් වර්ධනය කර ගැනීමට හැකි බවත් වෛද්‍යවරුන් පවසනවා. අංක 6. කිරි. කිරි තුළ අපේ ශරීර වර්ධනයට අත්‍යවශ්‍ය කැල්සියම්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් හා මේදය අඩංගු වෙනවා. මේ නිසා මානව අස්ථි වර්ධනයට හා හොඳ ජවයකින් දවස පුරා වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට අපිට මේ කිරි උදව් වෙනවා. විශේෂයෙන්ම කාය වර්ධන ව්‍යායාම කළ සැනින් උසස් සත්වයේ කිරි වීදුරුවක් පානය කිරීම මගින් මස්පිඩු ඉතාම වේගෙන් වර්ධනය කරගත හැකි බව සායනික පෝෂණය පිළිබඳ වූ ඇමරිකානු ජර්නලය මගින් පවත්වන ලද අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා. එවගේම තමයි මිලාදික ප්‍රෝටීන් පානවලට වඩා ව්‍යායාම කළ සැනින් කිරි පානය කිරීම වඩා ඵලදායක වන බවත් එහි වැඩිදුරටත් සඳහන්. කිරිවල තියෙන සුවිශේෂීත්වය නම් ව්‍යායාම නොකරන අයට පවා දවසකට කිරි වීදුරු දෙකක් පානය කිරීමෙන් පමණක් ශරීර බර හා මස්පිඩු ඉක්මනින්ම වර්ධනය කර ගැනීමට හැකිවීමයි. අංක 7. සෝයා බෝංචි. සෝයා බෝංචි කියලා කියන්නේ නිර්මාංශික අයෙකුට ශරීරයේ මස්පිඩු වර්ධනය කර ගැනීම සඳහා අනුභව කළ හැකි සුපිරිතම ආහාරයක්. අනෙකුත් බොහෝ රනිල භෝගවලට වඩා වැඩි ප්‍රමාණයේ ප්‍රෝටීන් හා ලිපිඩ ප්‍රතිශතයක් මේ සෝයා බෝංචි තුළ අන්තර්ගතයි. මෙන්න මේ නිසා කිරි හා මාංශමය ආහාරවලින් ශරීරයට ලැබෙන ප්‍රෝටීන් තරම්ම උසස් පෝෂණයක් මේ සෝයා බෝංචි අනුභවයෙන් ඔබට ලබා ගැනීමට පුළුවන්. සෝයා බෝංචි කෝප භාගයක ප්‍රමාණයක ප්‍රෝටීන් ග්‍රෑම් 14ක් අඩංගු වන අතර ශරීරයට ඉතාම හිතකර අසන්තෘප්ත මේදය, විටමින් හා ඛනිජ ලවණ වර්ග රාශියත් අන්තර්ගතයි. ඒ වගේම තමයි විටමින් K, යකඩ හා පොස්පරස්ද සෝයා බෝංචි තුළ ඉතාම ඉහළ මට්ටමින් අඩංගු වෙනවා. සෝයා බෝංචි සතු මේ ඉහළ පෝෂණ ගුණය නිසා නිර්මාංශින්ගේ මිතුරා ලෙසින්ද මෙම ආහාරය විරුදාවලි ලබා තියෙනවා. අංක 8. තල ඇට. ඇත්තම කිව්වොත් තල ඇට කියලා කියන්නේ ශාක ප්‍රෝටීන යහමින් අඩංගු වන ආහාරයක්. දිනපතා තල ඇට අනුභවයෙන් මස්පිඩු වර්ධනය කරගෙන කාය ශක්තිය වඩවා ගැනීමට පුළුවන්. මේ සඳහා තල ඇට ස්වල්පයක් අරගෙන සෝදා ගරා වියලාගෙන උක් හකුරු සමග කොටා ගුලි ලෙස තල බෝල හදා ඒවා වරින් වර ආහාරයට ගන්න පුළුවන්. මෙම ඖෂධය තිල කූට ලෙසයි ආයුර්වේදයේ හඳුන්වන්නේ. කිට්ටුවයට මහත් වෙන මේ වටිනා ඖෂධයක් බව ආයුර්වේද ග්‍රන්ථවල වැඩිදුරටත් සඳහන් වෙනවා. ශරීරය පුෂ්ටිමත් කරනවාට අමතරව තල ඇට මගින් ශරීරයේ නරක කොලෙස්ටරෝල් මට්ටම හා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පහත හෙලන අතරම අධිරුධිර පීඩනය සුවපත් කරනවා. තල ඇට සතු ඉතා ඉහළ කැල්සියම් ප්‍රතිශතය මගින් අස්ථි ශක්තිමත් කිරීමත් සිදු කරනවා. ඒ වගේම තමයි රුධිර සීනි මට්ටම නියාමනය කිරීමට හා ඔස්ටියෝ ආතරයිටිස් වැනි තත්ත්වයන් නිසා ඇතිවන සන්ධි වේදනා සුවපත් කිරීමටත් තල ඇටවලට හැකියාව තියෙනවා. අංක 9. ගෙදර හදන ප්‍රෝටීන් පාන. කඩේ විකුණන්න තියෙන ප්‍රෝටීන් ෂේක්ස් ටිකක් ගණන් වැඩි නිසා අපි ගෙදරදීම හදාගන්න පුළුවන් ප්‍රෝටීන පාන මොනවද කියලා බලමු. මේ ප්‍රෝටීන පාන වලින් ඔබට පුළුවන් ඉතාම වේගෙන් ඔබේ ශරීරයේ මස්පිඩු වර්ධනය කරගන්න. අපි මුලින්ම හදන්න යන ප්‍රෝටීන් පානය සඳහා අමුද්‍රව්‍ය හතරක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ තමයි හොඳ කිරි වීදුරු දෙකක්, ඉදුණු කෙසෙල් ගෙඩියක්, වේ ප්‍රෝටීන අඩංගු චොක්ලට් කුඩු ලොකු හැන්දක් හා පීනට් බටර් මේස හැන්දක ප්‍රමාණයක්. අන්තිමට කිව්ව ಜಾති දෙකම ඔබට බොහොම පහසුවෙන් ලෙහෙසියෙන් සුපර් මාකට් වලින් හොයාගන්න පුළුවන්. ඒව හොයාගන්නම බැරි නම් සාමාන්‍ය කොකෝවා පවුඩර් හා රටකජු ඇට කෝප්ප කාලා කුඩු එන්නම බ්ලෙන්ඩ් කරලා හදාගන්න ඔබට පුළුවන්. දැන් තියෙන්නේ මේ ಜಾති හතරම එකට දාලා බ්ලෙන්ඩ් කරලා පානය කරන එක විතරයි. ඒ වගේම තමයි කෙසෙල් හා රටඉලි භාවිත කරලා මේ වගේම තවත් සුපිරි ප්‍රෝටීන් ෂේක් එකක් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්. අපි දැන් කියන්න හදන්නේ ඒක හදාගන්න විදිය. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා ශීතකල කෙසෙල් ගෙඩියක්, කිරි කෝප්ප එකක්, කුඩාවට කපාගත් රටඉලි මදුරු හතරක්, පීනට් බටර් මේස හැඳි දෙකක්, වේ ප්‍රෝටීන් ලොකු හැන්දක්, වැනිලා රසකාරක තේ හැඳි කාලක් හා අයිස් කැට හතරක්. ඉතින් කලින් වගේම මේ සියල්ලම එකට දාලා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් අඹරාගෙන පානය කරන්නයි ඔබට තියෙන්නේ. ඉතින් එහෙනම් මස්පිඩු වේගෙන් වර්ධනය කරගත හැකි ආහාර වර්ග කීපයක් ගැන තමයි අද විශ්මලෝකයෙන් අපි මේ වීඩියෝයෙන් ඔබට විස්තර අරගෙන ආවේ. හැබැයි මෙතනදී ඔබ මතක තබා ගත යුතු වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි ආහාරවලින් පමණක් මේ වැඩේ කරන ටිකක් අමාරුයි කියන එක. අන්න ඒ නිසා අපි මේ කියපු ආහාර වර්ග අනුභව කරන ගමන්ම කාය වර්ධන ව්‍යායාම කෙනෙකුත් ඔබට කරන්නම සිද්ධ වෙනවා. ඉතින් තාමත් ඔය විශ්මලෝකේ subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම තමයි මේ වගේ වෙනස් විදිහේ වටිනා කියන video තවත් නරඹන්න කැමති නම් එහා පැත්තේ තියෙන bell icon එක click කරලා video එකක් දාපු සැනින් ඒ notification එක ගෙන්න ගන්නත් ඔබට පුළුවන්. ඉතින් මේ වගේම වටිනා කියන තවත් වැදගත් video එකකින් අපි ඉක්මනින්ම ඔබ මුණ ගැහෙනවා. එතෙක් ඔබට සුබ දවසක්. රැඳිලා ඉන්න විශ්මලෝකයේත් එක්ක දිගටම ඔබට ආයුබෝවන්.